කෝලංකොට්ටම කතාව කියන්නේ මේ දවස්වල හැමෝම ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ කෝලංකොට්ටම කතාවේ දැන් සුද්ධි ඉන්න තැන සුන්දරා හොයාගෙන තියෙන්නේ. හැබැයි සුන්දරා නම් සුද්ධිව බලන්න යන්න සූදානම් නැහැ. මොකද සුද්ධිව ඒ තරමට සුන්දරාට එපා වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ උනේ ඉද්දමල්ගොඩයි ඉද්දමල්ගොඩගේ දුවයි හින්දා. ඉතින් යාළුවනේ කොහොම වුණත් සුද්ධිගේ අම්මයි තාත්තයි වාග්යත් එක්ක සුද්ධි ඉන්න තැන සෙනාල් කියපු විදිහට හොයාගෙන ගිහින් සුද්ධිව හම්බෙන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා හිතනවද සුද්ධි සුද්ධිගේ අම්මටයි තාත්තටයි බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් යාළුවනේ මේ අතරේ ඔන්න මේ වෙස්මූණු තුන හොරකම් කරන්න ආපු නෙදර්ලන්ත නෝනටයි එයාගේ සහචරයින්ටයි ගමේ මිනිස්සුන්ගෙන් හොඳ ගුටි පෝරියල් එකක් හම්බුණා. ඔයාලට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අවසාන මොහොතේ හිරුණිගේ මේ වෑයම නිසා මේ කෝලම් මඩුවේ තිබුණ වටිනා කියන වෙස්මූණු තුන රැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඩොලේ මහත්තයාටත් අවසානයේ හිරුණි කියන දේ පිළිගන්න සිද්ධ වුණා. ඉතින් හිරුණි නිසා තමයි මේ වටිනා කියන ලොකු වෙස්මූණු තුන රැකුණේ. ඉතින් ඩොලේ මහත්තයා පොලිසියටත් කෝල් කරලා කිව්වා මෙහෙම කට්ටියක් වෙස්මූණු ටිකක් හොරකම් කරන්න ඇවිල්ලා ගමේ අය අල්ලගෙන ගහලා දැන් අපි ගාව ඉන්නවා කියලා. ඉතින් ඔන්න පොලිසියෙන් හෝටලයට එනවා මේ අය අරගෙන යන්න. ඉතින් නෙදර්ලන්ත නෝන නම් කියන්නේ පොලිසියට කියන්න එපා කියලා. ඉතින් බැගෑපත් වෙනවා ඩොලේ මහත්තයාගෙන් කොහොම හරි මාව බේරලා දෙන්න කියලා. ඉතින් යාළුවනේ දැන් නෙදර්ලන්ත නෝනට කියන්න සිද්ධ වෙනවා මේ වෙස්මූණු හොරකම් කරන එක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වෙස්මූණු හොරකම් කරන එක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ඉදිරි වීඩියෝ එකකදී මම ඔයාලට කියන්නම්. ඉතින් ඒ ගැන දැනගන්න වගේම ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම channel එක subscribe කරලා notification bell එකත් all දාලා නොදන්න යාළුවෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.